ආයිබනාලට සුබ දවසක්. ඉතින් ඔන්න දියවැඩියාව තියන අයට උනත් කන්න පුළුවන් රසම රස එළවලු රොටි එකක් තමයි අද මම වීඩියෝ එකකින් කරන්න යන්නේ. ඉතින් ගොඩක් දෙනා මට කමෙන්ට් දාලා තිබුණා ආට පිටි වලින් කෑම හදන විදිය කියලා දෙන්න කියලා. අද මම එළවලු රොටි හදන්නේ. ඉතින් ඉදිරියට අපි අනිත් කෑම වර්ගත් හදමු. ඉතින් ආට පිටි කියන්නේ හරිම ගුණදායක පිටි වර්ගයක්. ඉතින් පාම් පිටි ආට පිටි මේ දෙකම හදන්නේ තිරිඟු ඇට වලින්. තිරිඟු ඇට හොඳටම පිරිපැ හදු කරලා සුද්ධ කරලා තමයි පාම් පිටි හදන්නේ. ඒකේ ගුණයක් නැහැ. නමුත් ආට පිටි හදන්නේ එහෙම සුද්ධ කරන්නේ නැතුව මේකේ තන්තු ගතිය වැඩි. ඉතින් උදාහරණයකට අපි හාල් ගත්තොත් එහෙම නියුඩු හාල් ඒ වගේම කැකුළු හාල් සුදු කැකුළු හාල් වගේ සුදු කැකුළු හාල් වල පෝෂණ ගුණය ඉතාමත්ම අඩුයි. නමුත් නියුඩ් සහිත හාල් වල පෝෂණය වැඩි. ඒ වගේ තමයි තිරිඟු ඇටත් හොඳටම සුද්ධ කරලා පිරිපහදු කරලා ඒක පොලිෂ් කරලා වගේ තමයි තිරිඟු ඇට අරගෙන නිකන් සාමාන්‍ය පාන් පිටි හදන්නේ. ඒකේ කිසිම ගුණයක් නැහැ. ඉතින් ඒක ශරීරයට අගුණයි. දේවැඩියාවට එහෙම ඉක්මනට අවශෝෂණය වෙලා අපිට ලෙඩ හදනවා. නමුත් ආට පිටි කියන්නේ ආට පිටි වලින් අපේ ශරීරයට තන්තු බහුලව ලැබෙනවා. අපේ මලබද්ධය දුරු කරනවා. දේවැඩියාවට අගුණයක් නැහැ. ඒ වගේම තමයි කොලෙස්ටරෝල් තියෙන අයටත් එච්චර අගුණයක් නැහැ මේ ආට පිටි. ගැස්ට්‍රයිටිස් තියෙන අයටත් හොඳයි. ඉතින් ආට පිටි වලින් රසම රස එළවලු රොටි එකක් හදාගන්න විදිහ අපි දැන් බලමු. ඉතින් මම අරගෙන ආවා අට පිටි පැකට් එකක්. ටිකක් මිල වැඩි සාමාන්‍ය පාන් පිටි වලට වඩා. ඉතින් ලෙඩ තියන අය දී වැඩියාව එහෙම තියන අය අට පිටි ගෙනත් තියාගන්න පාන් පිටි වෙනුවට. ඉතින් අද මම මේ හදන මේ එළවලු රොටිය වලට අට පිටි වලින් වගේම පාන් පිටි වලිනුත් මේ විදිහටම හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම අට පිටි මේ විදිහට මැනලා ගත්තා. පීරිසැඳ කෝප්පෙන් එකක් කියන්නේ ග්‍රෑම් 100ක් විතර වෙනවා. මම කෝප්පෙන් දෙකක් දාගත්ත බ්ලෙන්ඩර් ජායකට. ඉතින් අද මම ලේසියෙන් මේක හදාගන්න විදිය තමයි පෙන්වන්නේ. බ්ලෙන්ඩර් කප් එකට දාගත්ත දාගෙන ඉතින් ඊට පස්සේ කහ චුට්ටක් දාගන්නවා. ඒ වගේම ලුණුත් දාගන්නවා. ඉතින් වලට මේක වතුරෙන් හදාගන්නත් පුළුවන්. මම පොල් කිරි ටිකක් ඒ වුණාට අරගන්නවා. ඉතින් පොල් කිරි මිලිලීටර 400ක් තියෙනවා මෙතන. ඒ කියන්නේ පීරිසැඳ කෝප්පෙන් දෙකක් පුරවලා මම ඒකත් දාගන්නවා බ්ලෙන්ඩර් ජායකට. ඊට පස්සේ මම බ්ලෙන්ඩ් කරගත්තා. ඉතින් ටිකක් උකු වැඩි වගේ. මම මේකට තව පීරිසැඳ කෝප්පයක් එකතු කරනවා වතුර. ඔයාලට පොල් කිරිම වුණත් දාගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් අය හදන්නේ වතුරෙන්. අද මට හිතෙනවා පොල් කිරි දාන්න ඕනේ කියලා. ඉතින් ඔයාලට කොලෙස්ටරෝල් තියෙන අයට පොල් කිරි කන්න හොඳ නැති අය මේක වතුරෙන් අරලා හදාගන්න. ඉතින් බ්ලෙන්ඩ් කරේ මේක ලේසිවට. ඉතින් ඔයාලට මේක අතිනොත් මිශ්‍ර කරගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න ලුණු එහෙම ඇතිද කියලා. මේක ඉතින් මම චුට්ටක් කියලා වහලා තිනා. මොකද තව වැඩක් කරගන්න ඕනේ. අපිට පිරවුම හදාගන්න ඕනේ. ඊට පස්සේ මම මෙතන අරන් තිනවා අලගෙඩි දෙකක්, පොඩි අලගෙඩි දෙකක්, ඒ වගේම බීරුණු ගෙඩියක්. මම මේ බීරුණු ගෙඩියෙන් කෑලයි ගත්තේ. ඒ වගේම අම මිරිස්, කරපිංච ටිකක්, සුදුළු වුණු. ඉස්සෙල්ලාම මම අලු ටික තැම්බෙන්න තියෙනවා. අලු තැම්බ ගන්න ලේසිම විදියක් තමයි මේ විදියට කෑලි කපලා. ගෙඩි පිටින් තම්බන්න ගියම ගොඩාක් වෙලා තම්බන්න ඕනේ. මේ විදිහට කෑලි කපලා භාජනයකට දාලා ඊට පස්සේ ලුණු ටිකක් දාලා කෑලි වැහෙන මට්ටමට වතුර දාගන්න ඕනේ. මම පිරිසිදු කෝප්පෙන් එකක් දාලා ඊට පස්සේ තැම්බෙන්න තිබ්බා. ඉතින් දැන් අර ටික තැම්බෙනවා. ඉතින් ටිකක් වෙලා ගියාම මේක අර ටික තැම්බිලා වතුර ටිකක් තිඳිලා තිබුණා. ඊට පස්සේ දැන් මේ අර ටික හොඳට පොඩි කරගන්න ඕනේ. මේ විදිහට පොඩි කරගත්තාම ඊට පස්සේ අනෙකුත් ද්‍රව්‍ය ටික මම කපා ගත්තා. ලුණු ගෙඩියෙන් කෑල්ලක් කපා ගත්තා, අමිරිස් කපා ගත්තා, ඒ වගේම සුදු ලුණුයි කරපිංචයි තලා ගත්තා. ඊට පස්සේ මම පොඩි තාච්චියක් තියලා ඒකට තෙල් චූට්ටක් දාගත්තා. ඒ කියන්නේ මේ සැහැන්දක් දෙකක් විතර දාගත්තාම ඇති. අපි තෙල් අඩුවෙම මේක හදාගන්න බලමු. ඊට පස්සේ ඒක රත් වෙනකොට මම දාගත්ත ඉස්සෙල්ලම තලාගත්ත සුදු ලුණු කරපිංච ටික, ඊට පස්සේ කපාගත්ත ලොකු ලුණු, අමිරිස්. ඉතින් මේ ටික දාලා කලවම් කර කර හොඳට බැදගන්න. ඊට පස්සේ මම ලුණු චුට්ටකුත් මේකට එකතු කරනවා. ඉතින් ඔයාලට කැමති ප්‍රමාණයට මේකට සැර දාගන්න. අද මම මිරිස් සැර එච්චර දාන්න නැතුව තමයි හදන්න යන්නේ. ගම්මිරිස් චුට්ටක් එකතු කරලා තේහඳි භාගයක් විතර, ඒ වගේම කෑලි මිරිසුත් තේහඳක් විතර එකතු කරගත්තා. එකතු කරලා මේ මිශ්‍රණය හොඳට සුවඳෙන ප්‍රමාණයට බෙදලා හදාගන්න. ඊට පස්සේ දැන් හරි මම මේක ලිපෙන් අයින් කරලා තඹගලා පොඩි කරගත්ත අල ටිකට දාගන්නවා. දාලා හොඳට කලවම් කරගන්නා මේ විදිහට. හොඳට මේක අතින් අනාගත්තත් කමක් නැහැ. එහෙම නැත්නම් මේ වගේ හැන්දකින් මොකකින් හරි මේක හොඳට කලවම් කරලා අනාගන්න. ඉතින් මේ මිශ්‍රණයට ලුණු ඇද්ද කියලා බලන්න දැන් මදිනම් දාගන්න. ඉතින් දැන් හරි මේ වැඩේ අපිට පිරවම දැන් සූදානම්. ඊට පස්සේ මම පිටි එක අරගත්තා. චුට්ටක් කියලා මෙහෙම තියෙනකොට හොඳයි පිටි ටික අනලා.
ඊට පස්සේ මම පොඩි ෆ්‍රයි pan එක තියලා ඒකට තෙල් චුට්ටක් ගාලා හැන්දක් දාලා මේ විදිහට ඉබේටම තුනී වෙන්න ඇරියා. ඒ වගේම තමයි ඔයාලට මේක පම්පිටි වලනොත් මේ විදිහටම හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට දාලා ඔයාලා දාපු ගමන්ම වගේ හදාගත්ත පිරෝම් මැද්දෙන් ටිකක් මේ විදිහට දිගට තියන්න. එවතනම දාගන්න එපා. පැත්තකට වෙන්න. ඊට පස්සේ පිටපැත්ත ටිකක් බැදෙනකන් ඉන්න ඕනේ. යටපැත්ත ඔයාලට මේ විදිහට හැන්දකින් හරි මුඛකින් හරි චුට්ටක් බලන්න. ටිකක් ඒ හරියේ පිච්චිලා වගේ තියෙනවද කියලා යට හරියේ. ඊට පස්සේ අනිත් පැත්ත හරව ගන්න. මේ පිරවම වහ ගන්න ඕනේ එක පැත්තකින් හරවලා. වහලා ඊට පස්සේ ටිකක් තද කර ගන්න මේ අල පිරවම හොඳට හැම තැනටම යන්න. එළියට යන්න දෙන්න නැතුව ඇතුළෙම ටිකක් මේක පතරව ගන්න හැන්දෙන් තල්ලු හැන්දෙන් තද කරලා. ඒ වගේම තමයි මේකේ වාටිය හරියට තද කර ගන්න. එතකොට ගැලවිලා එළියට එන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඕන වල ලිප ගින්දර වැඩි කරගන්න එපා. මේක කළු පාට වෙනවා ටක් ගාලා ගින්දර සැර වැඩි වුණොත්. ඒ හින්දා අඩුම ගින්දරේ තියාගෙන මේක කරගන්න. ඊට පස්සේ මේ විදිහට ටිකක් වෙලා තියෙනකොට චුට්ටක් බලන්න එහා පැත්ත හොඳට පිච්චිලාද කියලා. ඊට පස්සේ අනිත් පැත්ත හරව ගන්න. පිච්චිලා කියන්නේ ඉතින් පොල් රොටියක් වගේ කළු වෙනකම් පුච්ච ගන්න එපා. අඩුව ගින්දරේ මේක විනාඩි 4-5ක් මේ ප්‍රමාණයට නිකන් මේක හදා ගන්න. ඊට පස්සේ අනිත් පැත්ත හරව ගත්තමම හරවගෙන ඒකත් ඒ විදිහටම ටිකක් වෙලා තියන්න. තියලා ලස්සන පාටට මේක හරි ගියාම ලිපෙන් අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් හරි ඒක මම අයින් කරගත්තා. නැවත එකක් දා ගන්නවා. ඉතින් දැන් හරි ඔන්න දැන් ඒකත් මම ලිපෙන් අයින් කරගත්තා. ඉතින් ඒ විදිහට මම ගොඩක් හදාගත්තා. ඉතින් ආටා පිටි ග්‍රෑම් 200කින් විතර 3-4 දිනකට කන්න ඇති වෙන්න එළ රොටි හදාගත්තා. ඉතින් ආටා පිටි කියන්නේ සමහරලාට ගොඩක් අය කන්න අකමැති. මොකද මේකේ කුරුට්ට සහිත තිරිඟු වලින් හදව පිටි එකක් නිසා එච්චරම රසක් දැනෙන්නේ නැති නිසා. නමුත් මේ විදිහට හදලා බලන්නකෝ. ඇත්තටම හරිම රසයි. ඒ වගේම ශරීරයට අගුණෙකුත් නැහැ. ඉතින් ඔයාලට වටිනා කියලා හිතනවා නම් මගේ වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාලගේ වටිනා කමෙන්ට් එකක් ලියන්න කමෙන්ට් සෙක්ෂන් එකේ සබ්ස්ක්‍රයිබ් කරපු නැති එකේ නම් මට සබ්ස්ක්‍රයිබ් එකක් දාලා එකතු වෙන්න. ගිහින් එන්න නැවත දවසක අපි හැමෝම සුබ දවසක් නිරෝගී දිවියක් ඔයාලා සියලුම දෙනාට.